පෑයෙන් පෑය පුවත් අරන්ගෙන අපේ YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. ෆයිසර් එන්නත ලබාගත් 1200කගේ ජීවිතානතුරේ වැඩි බලපෑම් පිරිමින්ට සෞඛ්‍යංශ සිදු කළ නවතම හෙළිදරව්ව මෙන්න. ලෝකයේ සාර්ථකම කොරෝනා මර්ධන එන්නත් දෙකේ සඳහන් වූ ෆයිසර් බයෝඑන්ටෙක් සහ මොඩර්නා එන්නත් ලබාගත් 1200කට ආසන්න ඇමරිකානුවන් පිරිසක් හට හෘදයාබාධ ඇතිවීමේ අවදානමක් ඇති බවට ඇමරිකාවේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන විසින් නිකුත් කළ වාර්තාවක් උපුටා දක්වමින් නිව්යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබෙනවා. මෙම පිරිස අතර වයස අවුරුදු 30ට අඩු 500 දෙනෙකුද සිටින බවයි සඳහන් වන්නේ. එන්නත ලබාගත් පිරිස අතරින් එහි අතුරු ඵලයන් නිසා පීඩාවටපත් පිරිසට වඩා එන්නත ලබා ගැනීම තුළින් වසංගත අවදානමින් මිදුණු පිරිස වැඩි බවත් නිව්යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබෙනවා. ඇමරිකාවේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන විසින් ඇමරිකාව තුළ වයස අවුරුදු 12ට වැඩි ඕනෑම පුද්ගලයෙකු සඳහා එන්නත් ලබා දීමට අනුමැතිය ලබා දී අවසන්. අතුරු ඵලයන් නිසා පීඩාවටපත් බොහෝ දෙනෙකු හෘද ආශ්‍රිත රෝගී තත්වයන්ට මුහුණ දී ඇති අතර හෘදයේ පේශී ආශ්‍රිතව ඇතිවන ප්‍රදාහය නිසා මයෝකාඩයිටිස් සහ පෙරිකාඩයිටිස් වැනි තත්වයන් ඇතිව තිබෙන බව සඳහන් වෙනවා. මෙය බොහෝ විට දෙවෙනි මාත්‍රාව ලබා ගැනීමෙන් පසුව සිදුවන දෙයක් බවට අනාවරණය වී ඇති බවයි රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන පර්යේෂකයින් පවසා සිටින්නේ. මෙම අවදානම් තත්වය කාන්තාවන්ට වඩා පිරිමි පුද්ගලයින් තුළින් වැඩි වශයෙන් වාර්තා වෙන බවද ඔවුන් සඳහන් කර තිබෙනවා. මෙම වාර්තා වූ අතුරු ප්‍රතිඵල අතර තෙහෙට්ටුව, පපුවේ වේදනාව සහ හෘද රිද්මේ ඇතිවන කැළඹීම් වැනි රෝග ලක්ෂණ බොහෝ විට දැඩි රෝග ලක්ෂණ නොවන බවත් ඒවා මෘදු වූ බව පර්යේෂකයෝ සඳහන් කර තිබුණා. වයස අවුරුදු 30ට අඩු එන්නත ලබාගත් 484 දෙනෙකුගෙන් 323ක් නිශ්චිතවම මෙම රෝගී තත්වයට මුහුණ දී ඇති බවට තහවුරු කරගෙන ඇති අතර ඉතිරි පිරිස පිළිබඳව විමර්ශනයක් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි පර්යේෂකයන් කියා සිටින්නේ. ඇමරිකාවේ පීට්ස්බර්ග් හි UPMC ළමාරෝහලේ ළමුන් හදවත් රෝගී තත්වයන් පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු වන වෛද්‍ය බ්‍රයන් ෆින්ගෝල්ඩ් විසින් නිව්යෝක් ටයිම්ස් වෙත අදහස් දක්වමින් පවසා තිබුණේ මෙම සිදුවීම් ඉතා දුර්ලභ අතිශය දුර්ලභ බවත් ඒවා කෝවිඩ් සහ සසඳා බලන විට මරණ අනුපාතය සමග සසඳා බලන විට ඉතාමත් අඩු වගයක් ගන්නා බවයි. එක්සත් ජනපදය තුළ තිබෙන ෆෙඩරල් සහ වෘත්තීය වෛද්‍ය සංවිධානයේ වෛද්‍යවරුන් විසින් ඒකාබද්ධ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ මයෝකාඩයිටිස් තත්වය අතිශය දුර්ලභ අතුරු ආබාධයක් වන අතර එන්නත ලබා දීමෙන් පසු එය අත්විඳිය හැක්කේ ඉතා සුළු පිරිසකට පමණක් යනුවෙනි. කෙසේ වෙතත් ඇමරිකානු ආහාර හා ඖෂධ පරිපාලන ආයතනය විසින් ඉදිරි දිනවලදී ඇතිවිය හැකි හෘදයාබාධ පිළිබඳව එන්නත් ඇසුරුම් වලට අනතුරු ඇඟවීමක් කරනු ඇති බවට සඳහන් වෙනවා.